අනුලෝම 16 පහත් සඳහන් ඒවායින් කුමක් SI ඒකකයක් නොවන්නේද කියලා අහන්නේ පළවෙනි එක. දැන් ඔතන SI ඒකකයක් නොවෙන්නේ පස්වෙනි එක සිම්පල් K. සිම්පල් K කියන්නේ කිලෝ උපසර්ගයක්. කැපිටල් K වුණා නම් කෙල්වි. හරිද? දෙවෙනි එක කිලෝවොට් පැය. කිලෝවොට් පැය කියන්නේ මොනව මනින ඒකකයක්ද? ආ කිලෝවොට් පැය වලින් මනින්නේ ශක්තිය. ක්ෂමතාව නෙමෙයි. කිලෝවොට් පැය වලින් මනින්නේ ශක්තිය. එහෙනම් ශක්තියේ ඒකක වෙන්න ඕන m l වර්ග t ඍණ 2. හරිද? m l වර්ග t ඍණ 2 වෙන්න. තුන්වැනි එක සංකෝචනය වීම නිසා බැමෙමින් පවතින එක්තරා තරුවක අවස්ථි දිගූර්ණය ආරම්භක අගයෙන් 3න් 1කට අඩු විය. තරුවේ නව භ්‍රමණ චාලක ශක්තිය සංකෝචනය වෙනවා. මේ දැන් තරුවක් හැදෙන්නේ දූවිලි බලාකුලක් සංකෝචනය වීම නිසා. ඒ කාලය ගත වෙනකොට තමයි ඒක සංකෝචනයලා ওই මට්ටමට එන්නේ. ආරම්භයේදී ස්කන්ධ ව්‍යාප්තිය වැඩි ඇතරම ආරම්භයේදී ස්කන්ධ ව්‍යාප්තිය වැඩි. ආරම්භක අවස්ථාවේ ස්කන්ධ ව්‍යාප්තිය i අවස්ථිති ගුණය වැඩි. නමුත් කාලය ගත වෙනකොට අවස්ථිති ගුණය අඩු වෙනවා. හැබැයි එහෙම වුණා කියලා මේ ස්කන්ධ ව්‍යාප්තිය අඩු වෙන්නේ අංශු ලං වීම නිසා, සංකෝචනය වීම නිසා. එතනදී අංශු ලං වීම නිසා කෝණික ගම්මිතාව වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ආරම්භක අවස්ථාවෙත් පසු අවස්ථාවෙත් කෝණික ගම්මිතාව නියතව පවතී. කෝණික ගම්මිතාව අවස්ථිති ගුණය වෙනස් වෙනවා. කෝණික ගම්මිතාව නියතව තියෙනවා. කෝණික ප්‍රවේග වෙනස් වෙනවා. හැබැයි ඔතන භ්‍රමණ චාලක ශක්තිය කිව්වාම ඔයා ප්‍රවේගයත් එක දඟලන්න එපා. භ්‍රමණ චාලක ශක්තිය භාගයයි i ඔමේගා වර්ග. අපි ඔය විදියට නොලියා සමීකරණ වෙනස් කරලා භාවිතා කරොත් භාගයයි i වර්ග ඔමේගා වර්ග බෙදීම i කියලා ලිව්වොත් i වර්ග ඔමේගා වර්ග බෙදීමයි. එතකොට i ටයි කැපුණාම මේකමයි එන්නේ. i වර්ග ඔමේගා වර්ග කියන්නේ i ඔමේගා වල වර්ගය. i ඔමේගා වල වර්ගය. එතකොට භ්‍රමණ චාලක ශක්තිය කියන්නේ භාගයයි i ඔමේගා කියන්නේ l කෝණික ගම්මිතාව. l වර්ග බෙදීම i. එහෙනම් භ්‍රමණ චාලක ශක්තිය අවස්ථಿತಿ ගුණයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. භ්‍රමණ චාලක ශක්තිය අවස්ථಿತಿ ගුණයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. භ්‍රමණය වීමලා සංකෝචනය වීම වෙලා අවස්ථಿತಿ ගුණය 3න් 1කට අඩු වුණා නම් භ්‍රමණ චාලක ශක්තිය 3 ගුණයකින් වැඩි වෙන්න ඕන. පැහැදිලිද කියන්නේ? අපි අර ගොඩක් මම පැහැදිලි කරාට විභාගෙදී ඔය ඇත්තට සමීකරණ වලට යන්න ඕනේ. ඔයා කෙලින්ම ලියන්නේ මේක. භාගයයි l වර්ග බෙදීමයි. කෝණික ගම්මිතාව නියතයි. කෝණික ගම්මිතාව නියතයි. අවස්ථಿತಿ ගුණය 3න් 1ක් වුණොත් භ්‍රමණ චාලක ශක්තිය 3 ගුණයක් වෙනවා. 3 ගුණයක් වෙනවා. උත්තරේ 3. හරි? උත්තරේ 3. පැහැදිලිද? 4 වෙනි එක. ඝනත්වයේ d දුස්රාවී නොවන තරලයකට විචල්‍ය හරස්කඩක් තියෙන නලයක් තුළ අනාකූල ප්‍රවාහයක්. අනාකූල නම් බර්නුලි දාන්න පුළුවන්. බර්නුලි දාන්න පුළුවන්. ප්‍රවාහයේ ප්‍රවේගය වීවන ලක්ෂයේදී පීඩනය P. හරස්කඩ මේ වගේ ප්‍රවාහයේ වේගය වීවන ලක්ෂයකදී පීඩනය P. මේ වැඩි හරස්කඩක් තියෙනකොට ප්‍රවේගය අඩුයි. වැඩි හරස්කඩ අඩු ප්‍රවේගය. අඩු හරස්කඩ වැඩි ප්‍රවේගය. ප්‍රවේගය වැඩි වෙන්නේ නලය සිහින් තැනදී. අඩු හරස්කඩ තමයි වැඩි ප්‍රවේගය. මොකද අනවරතයිනේ. අනවරතයි නම් වැඩි හරස්කඩකදී ප්‍රවේගය අඩුයි. අඩු හරස්කඩකදී ප්‍රවේගය වැඩි. 3යි v වෙන්නේ මේ පැත්තේ. අහන්නේ 3යි v වෙන ලක්ෂයකදී පීඩනය. අපි නම් p' මෙතන පීඩේ p' මේ ලක්ෂ දෙක ගැන හිතලාට බර්නලි දාන්න පුළුවන්. මෙතන පීඩණය p' භාගයයි රෝ
තුනයි v වර්ග මෙතන පීඩනය p භාගයයි රෝ v වර්ග ආසන්න වශයෙන් එකම තිරස් මට්ටමේ ඒ නිසා විභව ශක්තිය ගැන හිතන්න ඕනේ පීඩනයයි චාලක ශක්තිය විතරයි හරිද පීඩනයයි චාලක ශක්තියයි විතරයි p ඩෑෂ් p එහා පැත්තට ගත්තොත් භාගයයි රෝ පොදුයි v වර්ග ඍණ 9යි v වර්ග v වර්ග ඍණ මේකේ 9යි v වර්ග එහෙනම් එතන ඉන්නේ 8යි v වර්ග හැබැයි 8 ඍණයි දෙකෙන් බෙදුවාම 4යි එහෙනම් p ඩෑෂ් p ඍණ 4යි රෝ v වර්ග sorry රෝ නෙමෙයි d හොනේ සංකේතයේ d එක වඩා වැරදුනා සංකේතයේ ඝනත්වයට දීලා තියෙන d එක මාරු කරගන්න 4i d v වර්ග ඒ හතරෙන් එක පැහැදිලිද අවශ්‍ය දේවල් ලියාගන්න මේක බලලා හරිද අපි අමු පස්වෙනි ගානට मेके गडल दिखा तीन पेरले नैतू को मेकअपी पाड़ मदगण मे वो तीयरी काले होंम वर्क शीट लुना गडोल दिख पेरले नैतूम तीयागण कोहमुना इहल गडोल इहलना पेरले नाम यागे गुरुत्व केंद्र गट्टे हाट बेह උඩතියෙන ගඩොල පෙරලෙන්නේ නැතුව තියෙන නම් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය ගැට්ටෙන් එළියට පයින් බැහැ. එහෙනම් මෙන්න මේ දුර L1 උපරිම වශයෙන් ගඩොලෙ දිගෙන් භාගයයි. මොකද ගුරුත්ව කේන්ද්‍රය ගැට්ටෙන් එහාට ගියොත් අනිවාර්යෙන් උඩ එක පෙරලෙනවා. හරිද? ඊළඟ මේ ගඩොල් දෙකේම ගුරුත්ව කේන්ද්‍රය ගත්තොත් පොදුවේ මෙන්න මෙතනට එනවා හරි මැදට. ගඩොල් දෙකේ ගුරුත්ව කේන්ද්‍රය ඉන්නේ හරි මැදට. එතන දෙන්නම පෙරලෙන්නේ නැති වෙන්න නම් දෙන්නගේ පොදු ගුරුත්ව කේන්ද්‍රය මේසේ ගැට්ට පනින්න බෑ දෙන්නම පෙරලෙන්නේ නැති වෙන්න නම් දෙන්නගේ පොදු ගුරුත්ව කේන්ද්‍රය මේසේ ගැට්ට පනින්න බෑ එතකොට මේක භාගයයි එතකොට මේකත් භාගයයි ඒකේ හරි මැද කියන්නේ මේ කොටස L2 හරි මැද හතරෙන් පංගුව පැහැදිලිද ගූර්ණ ගන්න එහෙම අවශ්‍ය නැහැ සරලව තර්ක කරන්න උඩ ගඩොල පෙරලෙන්න බෑ ගුරුත්ව කේන්ද්‍රය ගැට්ට පනින්න බෑ උපරිම භාගයයි දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය හරි මැද පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය මේසේ ගැට්ට පනින්න බෑ එහෙනම් භාගෙන් භාගයක් හතරෙන් එකයි හරිද භාගෙන් භාගයක් තේරෙනවද පැහැදිලිද ඒක හයවෙනි එක රූපේ පෙන්වා ඇති පරිදි සැහැල්ලු දුන්නකට සම්බන්ධ කරලා ඇති සරල අනුවර්තීය චලිතයේ දෙන M ස්කන්ධයක් සහිත අංශුවක් පිළිබඳ ප්‍රකාශ සලකන්න. මේමයි දුන්නකට සම්බන්ධ කරලා තියෙන අංශුවක් සරල අනුවර්තීයව චලණය වෙනවා නම් එහෙනම් ඉතින් ඒකේ සියලුම සරල අනුවර්තීය චලිතයට අදාළ ලක්ෂණ තියෙන්න ඕන. අංශුවේ ත්වරණය සෑම විටම චලිතයේ කේන්ද්‍රයේ දෙසට වේ. එතරින් තමයි සරල අනුවර්තීය චලිතය අපි අර්ථ දක්වන්න පටන් ගන්නෙ. නේ? සරල අනුවර්තීය චලිතයකදී දෝලන කේන්ද්‍රයේ දෙසට ත්වරණය තියෙන්න ඕන. වස්තුව ඉහළට ගියත් පහළට ගියත් ත්වරණය තියෙන්න ඕන දෝලන කේන්ද්‍රයේ දෙසට. ඒක තමයි මූලික අවශ්‍යතාව. ත්වරණය අචල ලක්ෂයේ දෙසට යොමු වීම. ඒ හරි. B අංශුව මත ඇති බලය කේන්ද්‍රයේ සිට ඇති විස්ථාපනයේ වර්ගයට සමානුපාතික වේ. මෙමයයි අංශුව මත ඇති ත්වරණය කේන්ද්‍රයේ සිට ඇති විස්ථාපනයට සමානුපාතිකයි. අපි ඍණ අමතක කරමු. ත්වරණයේ විශාලත්වය විස්ථාපනයට සමානුපාතිකයි. බලය ත්වරණයට සමානුපාතිකයි. එහෙනම් බලය විස්ථාපනයට සමානුපාතිකයි. प्रस्तार मतकना विस्थापने डेदिरिव बाले अंदीन कोट एन्ने वयातर बाले विस्थापने डेदिरिव बाले में अंदीने मोन बाले एद प्रतिस्थापन बाले
මේ අඳින ප්‍රතිස්ථාපන බලය දැන් මෙතන ප්‍රතිස්ථාපන බලය කවුද වස්තුව පැද්දෙනකොට දුන්නේ ගැට ගහලා ප්‍රතිස්ථාපන බලය කවුද මේකේ ප්‍රතිස්ථාපන බලය කවුද හොඳට අහගන්න මෙතන ප්‍රතිස්ථාපන බලය වෙන්නේ මේකේ බරයි දුන්නෙන් ලැබෙන බලයයි මේ දෙකේ සම්ප්‍රයුක්තය තමයි ප්‍රතිස්ථාපන බලය දුන්නේ බලය නෙමෙයි හොඳේ දුන්නේ බලය ප්‍රතිස්ථාපණය වෙන්නේ දුන්න තිරස් වුණාම ඒ බර බලපාන්නේ නැහෙනේ දුන්න තිරස් වුණොත් බරේ බලපෑමක් නැති නිසා දුන්නෙන් ලැබෙන බලය ප්‍රතිස්ථාපන බලය වෙනවා හැබැයි සිරස් චලිතයේදී දුන්නේ බලයයි වස්තුවේ බරයි දෙකේ සම්ප්‍රයුක්තය තමයි ප්‍රතිස්ථාපන බලය වෙන්නේ ඒක ඔළුවේ තියාගන්න හරිද කොහොම වුණත් ඉතින් බලය විස්ථාපණයට සමානුපාතිකයි විශාලත්වය හැබැයි ඍණයි හරිද ඍණයි b වැරදි විස්ථාපණය වර්ගයට නෙමෙයි විස්ථාපණයට සමානුපාතික විස්ථාපණය තේරෙනවද c දෝලන කාලාවර්තයේ අංශුවේ ස්කන්ධය මත රඳාපවතී ඔයාට මතකනම් දුන්නක සරල අනුවර්තී චලිතයක් t සමානයි 2/5 වර්ගමූල m බෙදීම k නෝට් එල්ලපු ස්කන්ධය දුනු නියතය ආවර්ත කාලයේද ස්කන්ධය බලපාන ආවර්ත කාලයේද ස්කන්ධය බලපාන හැබැයි මේ මොන දුන්නකද මේ මොන දුන්නකද සැහැල්ලු දුන්නක දුන්නට ස්කන්ධයක් තිබුණොත් දුන්නට ස්කන්ධයක් තිබුණොත් මෙතනට දුන්නේ ස්කන්ධයෙන් තුනෙන් පංගුවක් එකතු වෙනවා දුන්නට ස්කන්ධයක් තිබුණොත් වස්තුවේ ස්කන්ධයට තව එකතු වෙනවා දුන්නේ ස්කන්ධයෙන් තුනෙන් එකක් මතකද දන්නේ ඒවත් මතක තියාගන්න තුනෙන් එකක් එකතු වෙනවා ඇහැදිලිද එතකොට a හරි b වැරදි c හරි උත්තරේ 4 a සහ c සත්‍ය වේ උත්තරේ 4 පැහැදිලිද 7 වෙනි එකට යමු 7 වෙනි එක රූපේ පෙන්වා ඇති පරිදි හරස්කඩ වර්ගඵලය A2 වන වාදනයක ඇති හරස්කඩ වර්ගඵලය A1 වන විවරයක් හරහා ජලය වැස්සේ වාදනයේ තුල ජල පෘෂ්ඨයේ චලිතය නොසලකා නොහරින්නේ නම් ජලය වැස්සෙන වේගය දිනවන්නේ හොඳට බලන්නද වාදනයක් තියෙනවා වාදනයේ හරස්කඩ A2 මේකේ සිදුරක් තියෙනවා සිදුරේ හරස්කඩ A1 ඔන්නෝයිගේ පොණානික අනාකූල රේඛාව මම ඇන්දේ මෙන්න මෙතනින් සිදුරේ ජලය පිට වෙනවා ජලය වැස්සෙන වේගය v ජලය වැස්සෙන වේගය v අපිට පුළුවන් ලක්ෂ දෙකක් A B සලකා බලනුලි දා A හා B සලකා බලනුලි දාන්න PA භාගය රෝ BA වර්ග රෝ GHA PB භාගය රෝ BB වර්ග රෝ GHB මෙතනදී විභව ශක්තිය අමතක කරන්න බැහැ හේතුව A හා B තියෙන්නේ මට්ටම් දෙකක කොහොමද AB කියන්නේ මට්ටම් දෙකක. ඒතර මට්ටම් දෙකක් නම් විභව ශක්තිය අනිවාර්යෙන් වෙනස්. සම්බද මට්ටම වාතවරණ. මම උනානම් තෝරගන්නේ මෙතනින් B හරහා. B හරහා සම්බද මට්ටම තෝරගත්තා නම් විභව ශුන්‍ය මට්ටම B. ඒතර B වල විභව ශක්තිය බිඳුවයි. HB බිඳුවයි. හරිනේ? B වල විභව ශක්තිය බිඳුවයි. ඒ අංශුව තියෙන පතුවිල පෘෂ්ඨයේ B ගත්තේ සිදුරෙන් පිට සිදුරෙන් පිට එහෙනම් A වලයි B වලයි දෙකේම පීඩන වායු කෝලීය පීඩනයට සමානයි A වල පීඩනයක් පීනෝ B වල පීඩනයක් පීනෝ පැහැදිලිද A තියෙන්නේ සම්මත මට්ටමට සාපේක්ෂව H උස B එහෙනම් A වල විභව ශක්තිය rho gh A වල විභව ශක්තිය rho gh දැන් ප්‍රශ්නයේ චාලක ශක්තිය සිදුරෙන් පිටවන ප්‍රවේගය
සිදුරෙන් පිටවන ප්‍රවේගය අපි ගත්තේ b. හරි සිදුරෙන් පිටවන ප්‍රවේගය b. එනම් භාගයයි රෝ b වර්ගය. ප්‍රශ්නේ ඉතුරුනේ උඩ ප්‍රවේගය. දැන් ගොඩක් කලවට අපි කලින් ගණන් හදනකොට ඉහළ ජල පෘෂ්ඨය පහළට එන්නේ බොහොම කෙලින් කියලා හිතලා උඩ ප්‍රවේගය බිඳුවයි කියලා තමයි ගත්තේ. අපි කලින් ගණන් හදනකොට ඉහළ පෘෂ්ඨයේ ප්‍රවේගය බිඳුවයි කියලා අරගෙන තමයි බර්නෝලි ගණන් හැදුවේ. නමුත් හොඳට බලන්න ධාරයේ තුන්වෙනි පේළිය නොසලකා නොහරින්නේ නම් නොසලකා නොහරින්නේ නම් ඒ කියන්නේ මොකද්ද? නොසලකා හරින්න එපා කියලා කියන්නේ. ඉහළ පෘෂ්ඨයේ ප්‍රවේගය නොසලකා හරින්න එපා. සලකන්න. ඉහළ පෘෂ්ඨයේ ප්‍රවේගය සලකුවොත් අපි හිතමු ඒක v2 කියලා. නැත්නම් අපි හිතමු ඒක v' කියලා. උඩින් පල්ලෙහාට පාත් වෙන ජල කඳ තමයි සිදුරෙන් පිට වෙන්නේ. මේක අනවරත ප්‍රවාහයක්. උඩින් පාත් වෙනවා a2 v' උඩින් පාත් වෙන පරිමාණ සීඝ්‍රතාව. හරස් කඩ වෙඩිගේ ප්‍රවේගය a2 v' තමයි ඉහළින් පාර වෙන්නේ. එහෙනම් සිදුරෙන් පිට වෙන්න ඕන ඔය ප්‍රමාණයමයි. සිදුරෙන් පිට වෙන්නේ a1 v. ඉහළින් පහළට එන සීඝ්‍රතාවයයි සිදුරෙන් පිට වෙන සීඝ්‍රතාවයයි සමාන වෙන්නේ. අනවරතයි. එහෙනම් v' a1 v බෙදීම a2. ඔන්න උඩ ප්‍රවේගය. උඩ ප්‍රවේගය මෙතන දෙන්නවා. භාගයයි රෝ v' වර්ග. භාගයයි රෝ v' වර්ග. ඒක මෙතන දෙන්නවා. p0 ලැබෙනවා. ඉහළ පහළ පීඩන සමානයි. අපේ ග්‍රහණයේ සිදුරින් පිටවන ප්‍රවේගය භාගයයි රෝ v' කියන්නේ a1 v බෙදී මේ 2 ඕකේ වර්ග රෝ g h භාගයයි රෝ v වර්ග රෝ කැපෙනවා රෝ කැපෙනවා දෙකෙන් වැඩි කරමු මේකේ හැබැත්තර ගමු v වර්ග පොදු පදය එකරින a1 බෙදීම a2 වර්ග ඔන්න v වර්ග පැහැදිලි මේ පදය සම්පූර්ණයෙන් යන වම් පැත්තට පැත්ත මාර්ග කරලා ලියුවොත් v වර්ගෙන්නේ 2 g බෙදීම එකරින a1 වර්ග බෙදීම a2 වර්ග මේ v වර්ග මේකේ වර්ගමූලය උඩ පෘෂ්ඨයේ ප්‍රවේගය නොසලකා නොහරින්නේ නම් නොසලකා ඉන්නේ එපා සලකන්න කියලා කියන්නේ. එහෙනම් අනවරතයි ඉහළින් පහළ වසින සීඝ්‍රතාවයයි සිදුරෙන් පිටවන සීඝ්‍රතාවයයි සමාන වෙන්න ඕන. ඒක ගැන හිතලවල දන්නවද? කොබන් දෙන්නේ නොසලකා නොහරින්නේ නම් කියන එක දැක්කද? ඒ වචන තමයි ගන්න බැරි වත්තේ. නැත්තම් නිකම් උත්තරේ දාන්න පුළුවන් දෙකයි දිවේ.